වර්තමාන මේ නන්දසේන මහත්මයාගේ රාජපක්ෂ මහතුරුන්ගේ ආණ්ඩුව සෞභාග්‍ය දැක්ම මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා ඒකේ ලස්සනට ලිව්වා හරිත වර්ණයෙන් බැබළෙන සෞභාග්‍යමත් රටක් නිර්මාණය කරනවා කියලා. එතකොට මේ වර්තමාන ආණ්ඩුව බලයට එන්න මේ පරිසර ප්‍රශ්න ඇත්තටම පාවිච්චි කරා. ඔබට මතකයි නම් මේ විල්පත්තු වන විනාශය. බදුරුදීන් ඇතුළු කණ්ඩායම වන සංහාරයක නිරත වෙනවා, විල්පත්තු විනාශ කරනවා. එහෙනම් එවැනි විනාශයන් නවත්තන්න ඒවට දඬුවම් දෙන්න ගහක් වගේ නායකයෙක් රටක් රකින්න බාර දෙන්න කියලා තමයි විද්‍යාත්මකගේ සංවිධාන අපි මතකයි පත්‍රිකා හැම නිකුත් කළා ජනතාවට ආරාධනා කරේ. ඒ අනුව දැන් වර්තමාන ආණ්ඩුවට මේ වෙනකොට වයස ගෙවිලා තියෙනවා අවුරුද්දයි මාස 4ක් ගෙවිලා තියෙනවා නන්දසේන මහත්තයාගේ ආණ්ඩුවට. මේ අවුරුද්දයි මාස 4 යනකොට අපිට පේනවා රට පුරාම මෙරටේ වන රක්ෂිත භූමි, කඩොලාන භූමි, ජල පෝෂක භූමි ආදී විශාල රක්ෂිත භූමි ප්‍රමාණයක් ඩෝසර් කරන්න පටන් අරන් තියෙනවා. එයාලගේ හිතවතුන්ට කොම්පැනි කරුවන්ට දෙන්න පටන් අරන් තියෙනවා. එහෙනම් අපි මේ විනාශයෙන් රට මුදව ගන්න, මේ පරිසර පද්ධතිය මුදව ගන්න කියන අරමුණින් තමයි පහුගිය දෙසැම්බර් 28 වෙනිදා මාතලෙන් පටන් ගත්තා නකල්ස් වනපියස ආරම්භයෙන් අපි පටන් ගත්තා ඩෝසරේට එරෙහි පරිසර සම්මන්ත්‍රණ මාලාව. අපි දැන් සම්මන්ත්‍රණ 30කට ආසන්න ප්‍රමාණයක් මෙහෙම රටේ කරලා තියෙනවා, ජනතාව දැනුවත් කරලා තියෙනවා. නමුත් මේ වන විනාශය යම් පාලනයක් කරගන්න පුළුවන් වුණාට අපිට සහ මුලින් නවත්තන්න බැරි වෙලා තියෙනවා. සිංහරාජය ඇතුළේ ඩෝසර් තියෙනවා, නකල්ස් ඇතුළේ ඩෝසර් තියෙනවා, දහයියාගලට ඩෝසර් යනවා, පොල්ලෙබැද්දට ඩෝසර් යනවා, ත්‍රිකෝණමඩුව වලටත් යනවා, විල්පත්තුවටත් යනවා. ඉතින් මේක නවත්තන්න බෑනේ. එනිසා අපි තීන්දුවක් ගත්තා වර්තමාන පාලකයෝ මේ දාපු ඩෝසර් ආපහු කැඳවන්න. ඉතින් අපි ජනාධිපතිතුමාට අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවට අපි කියන්න කැමැති වහාම ඔය දාපු වනාන්තර වලට දාපු ජලපෝෂිත ප්‍රදේශ වලට මේ රටේ ආරක්ෂිත භූමි වලට තෙත්බිම් වලට දාපු ඩෝසර් ටික වහාම ජනාධිපති මාන්ත්‍රියේ ගාල් කරගන්න. වහාම අරලියගහ මන්ත්‍රී කෙනාලා ගාල් කරගන්න. ඉදමදි නම් පාර්ලිමේන්තුවේ ගාල් කරගන්න. මේ රටේ පරිසර පද්ධති ආරක්ෂා කරන්න ඕනේ. එහෙනම් වර්තමාන ජනාධිපතිවරයා අපිට පේනවා ලපටි බොළඳ හුරුතල් වචන වලින් පරිසරය සම්බන්ධයෙන් ප්‍රකාශනිකුත් කරනවා. ඔහු පාරවල් අලංකාර කරාලු. පාරවල් කාපට් කරා, ඉරවල් ටික ගැහුවා, මල් හිටෙව්වා, ඇවිදින මන්තිරු හැදුවා, අගේ කරනවා. අවශ්‍යයි රටක සංවර්ධනයේදී ඒ විදිහ අලංකාරයක් අවශ්‍යයි. ඒ ටික කියලා යා කියන්නේ මං තමයි පරිසරය ආරක්ෂා කරන්නේ. මට වැඩිය කවුද කරලා තියෙන්නේ? මමයි කළේ. මමයි. ඒක තමයි එතුමගේ ප්‍රකාශය. නමුත් එතුමට අපි පැහැදිලි කරන්න කැමති මේ ජෛව විවිධත්වයේ සුරකින පරිසර පද්ධතියක් කියන්නේ එවැනි ලපටි සුරතල් වලින් ඒවා කරන්න බෑ. ඉතින් අපේ ගෙවල් වල දරුවෝ අම්මලා තාත්තලා මල් හිටවල ලස්සනට අලංකාර කරගන්නවා. අලංකාරය අවශ්‍යයි. අපි නෑ කියන්නේ නෑ. හැබැයි ඒහිට එහා ගිය පරිසරය කියන්නේ ගැඹුරු විෂයක්. ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියකින් රටකට දැයකට ජනතාවට ජීවින්ට වෙන සේවාව එතකයි මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නෑ. එවන් පරිසර පද්ධතියක් තමයි මේ විනාශ කරමින් තිබෙන්නේ. එහෙනම් අපි දන්නවා අපේ ජීවිත ගැට ගැහිලා තියෙන්නේ මේ පරිසරයත් එක්ක කියලා. අපි හුස්ම ටික ගන්න පරිසරයෙන් නම් අපේ පෙනහැල්ල බඳු සිංහරාජයට අත තියෙනවනම්, අපේ පෙනහැල්ල බඳු නකල්ස් කඳු පන්තිය අත තියෙනවනම්, මෙරටේ ජලපෝෂිත ප්‍රදේශ වනසන්න ඒ ආරක්ෂිත තෙත්බිම් විනාශ කළා දානවනම්, අලියැත්තු ඉන්න සත්තු ඉන්න බිම් විනාශ කරනවනම් අපිට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට පේනවා අපි මේ පරිසරයේ අගේ දකින විදිහට පාලකෝ මේකේ අගේ දකින්නේ නැහැ, බලධාරීන් දකින්නේ නැහැ. ඔවුන්ට පේන්නේ අලියැත්තු, ගස්කොළන්, මහා කළුගල්, මහා පොළොව, ගංයූරු, වැලි නිදි පේන්නේ වාණිජ භාණ්ඩ හැටියට. සල්ලි උපයන්න පුළුවන් තැන් හැටියට. ඒවයි මුදල් උපයන්න පුළුවන්. හැබැයි ඒක පරිසරයක මිතුරු ආකාරයෙන් කරන්න ඕනේ සංවර්ධනය. පරිසරයට හතුරු ආකාරයෙන් සංවර්ධනය කළොත් පරිසරයකට ප්‍රතිචාර දක්වනවා. දැන් මේ වර්තමාන නන්දසේන මහත්තයාගේ ආණ්ඩු විතරක් නෙවෙයි අවුරුදු 73ක් මෙරටේ ආණ්ඩු කරපු අයගේ ආණ්ඩු කෙරුවාවෙන් පරිසරයට කරපු හානි නිසා පරිසරය දැන් ප්‍රතිචාර දක්වමින් තිබෙනවා. දැන් අපි දකිනවා මේ දැන් කරන ඒ වගේ ප්‍රතිචාර දැන් ඉදිරියට එන්න පටන් ගන්නවා. දැනට මොකද්ද පරිසරය දක්වලා තියෙන ප්‍රතිචාර? පරිසරේ නියඟේ කැඳවලා දීලා තියෙනවා. පරිසරේ ගම් වතුර කැඳවමින් ප්‍රතිචාර දක්වනවා. රජ රටින ව්‍යාප්ත වෙන දරුණු වකුගඩු රෝගයක් දියත් කරලා මෙරටේ ජනතාව සෞඛ්‍යමය හානි තත්ත්වයන් වලට පත් කරලා තියෙනවා. ආර්ථික මේ ලස හානි වලට පත් කරලා තියෙනවා. දැන් කැලෑවල හිටපු අලි සරණාගත අලි බවට පත් වෙලා, යාචක අලි බවට පත් වෙලා ගමට ඇවිල්ලා තියෙනවා, නගරෙට ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට වාසස්ථාන නැති වෙනකොට යන්න තියෙන්නේ එහෙම. අපිටත් වාසස්ථානයක් නැතුනොත් අපිත් පාරට බහැලා යාචකව බවට පත් වෙනවානේ. ඉතින් අද රටේ අලි යාචකව නිර්මාණය කරලා තියෙනවා, අලි සරණාගතව නිර්මාණය කරලා තියෙනවා, අනිස්සත්තු තේතත්වයට පත් කරලා තියෙනවා. ඒක පාලකයෝ බාර ගන්න ඕනේ. දැන් ඒ විදිහට දැන් නායම් ගත්තොත් දෙවන්ත නායම් පටන් අරන් තියෙනවා. සාමසල කන්ද නායකයා 30 ගානක් යට වුණා. මීරියබද්ද නායකයා 30 ගානක් යට වුණා. එතකොට මේ පාලක නගර අලංකාර කරනකොට මේ නන්දසේන මහත්තයා පහුගිය කාලේ මහින්ද මහත්තයා බලේ ඉන්න කාලේ හිටියන්නේ
ප්‍රධාන නිලධාරීන් හැටියට නගලාර අලංකරණය කරගුවානේ. එතුමා ගිහිල්ලා කුණු කන්දක් ගැහුවා ගොඩ ගැව්වා. මේ මීතට මුල්ලේ. ඒකත් නාය කියන්නේ. ඒකටත් යටලා මිනිස්සු මැරුණා. ඒවා ගඳ ගහන ප්‍රතිපත්ති. එහෙනම් මේ අර මේකප් කරලා උඩින් ලස්සට අඳලා පෙන්නුවට යටින් දිරලා තියෙන්නේ. යටින් කුණු ගඳ එනවා. එහෙනම් දැවැන්ත පරිසර හානියක් විනාශයක් මේ රටේ කරලා තියෙනවා. ඒ විනාශය රටේ ආර්ථිකයට බලපානවා. ඒ විනාශය රටේ සමාජ ජීවිතයට බලපානවා. සෞඛ්‍ය අංශවලට බලපානවා. එහෙනම් මේ දැවැන්ත ප්‍රශ්නයක් නිර්මාණය වෙලා මේක සරල ලෙස ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි දකිනවා අපේ රටේ වන විනාශයේ දැවැන්ත වන විනාශයක් කරපු කණ්ඩායමක් තමයි අධිරාජ්‍යවාදී. විශේෂයෙන් 1815 මෙරට සහමුලින් යටත් කරගත්ත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් රටේ හදවත බඳු වෙච්ච මධ්‍යම කඳුකරේ බූගාලා දැම්මා. ඔවුන්ට අවශ්‍ය තේ කෝපි කොකෝ වගා කරන්න පටන් ගත්තා. අපේ රටේ ජල පෝෂිත ප්‍රදේශ වනසලා දැම්මා. අන්නේ ඉතිහාසයෙන් පස්සේ දැවැන්තම වන විනාශය සිද්ධ වෙන්නේ මේ නන්දසේන මහත්තයාගේ ආණ්ඩුව කාලේ, මේ රාජපක්ෂ මහතුරුගේ ආණ්ඩුව කාලේ. සුද්දගෙන් පස්සේ දැවැන්ත වන විනාශය තියලා ආත්පත් කරලා දීලා තියෙන්නේ මේ නන්දසේන මහත්තයා. රාජපක්ෂ මහතුරු බාර ගන්න ඕනේ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ ජෛව සංහාරයක් සිද්ධ වෙනවා. ජෛව සංහාරයක්. දැන් අපි දකිනවා මේ කට්ටිය කියනවා අපි ලෝකේ ධර්ම ත්‍රස්තවාදී මර්ධනය කරලා දැම්මා කියලා. සතුටුයි. එහෙම වෙන්න ඕනේ. මේ රටේ ඒකේ රටක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමග කරලා එකතු කරන්න ඕනේ. හැබැයි ත්‍රස්තවාදී මර්ධනය කරා කියලා ඒක ලයිසන් එකක් කරලා පරිසරයේ වනසන ත්‍රස්තවාදීන් බවට යාලට පත් වෙන්න අයිතියක් නැහැ. දැන් අපිට පේනවා පරිසරයේ වනසන ත්‍රස්තවාදීන් බවට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ආණ්ඩුව පත් කරගන්නේ ඒ රටේ ජනතාව. ආණ්ඩුවක් පත් කරගන්නේ එක අරමුණක් තමයි ආණ්ඩුවට බාර දෙනවා පරිසරය ආරක්ෂා කරන්න. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුව පරිසරය ආරක්ෂා කරන්නේ නැහැ. ආණ්ඩුවෙන් පරිසරය ආරක්ෂා කරගන්න අපිට පරිසරවේදීන්ට ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. පරිසර ඇමතිගෙන් පරිසරය ආරක්ෂා කරගන්න වෙලා. වනජීවී ඇමතිගෙන් වනජීවීන් ආරක්ෂා කරගන්න වෙලා. ජනාධිපතිගෙන් පරිසරය ආරක්ෂා කරගන්න වෙලා. එයාලගේ කොම්පැනි දාලා තියෙන ඩෝසර් ටික දාලා තියෙන වනාන්තර වලට. ඒක නෑ කියන්නේ කොහොමද? එහෙනම් දැන් මේ වර්තමාන ආණ්ඩුව පාරිසරික ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා අපි කියන්න කැමතියි. පරිසරයට ත්‍රස්තවාදී වැඩ කරනවා. අපි දන්නවා 30 අවුරුදු යුද්ධයක් තිබුණු කාලේ LDT සංවිධානය අලිමංකඩ ඇල්ලුවා. තව තවත් යාපනය ඇල්ලුවා. අපේ ආරක්ෂකංශ පහර දීලා ඒවා මුදෝ ගත්තා. දැන් අපිට වර්තමාන ආණ්ඩුවේ සිංහරාජය මුදෝ ගන්න සිද්ධ වෙලා තියෙනවා. නකල්ස් මුදෝ ගන්න වෙලා තියෙනවා. දහයියාගල් මුදෝ ගන්න වෙලා තියෙනවා. ත්‍රිකෝණමඩු මුදෝ ගන්න වෙලා තියෙනවා. විල්පත්තු මුදෝ ගන්න වෙලා තියෙනවා. ඇයි මේ කට්ටිය එතන අල්ලලානේ යටත් කරලානේ. සත්තු ටික නැති කරනවා, ගස්කොලන් ටික නැති කරනවා, ජල මූලාශ්‍රම මරා දමමින් තියෙනවා. මේක දැවැන්ත අනතුරක්. එහෙනම් මේ අපිට දේශපාලනයක් තියෙන බව ඇත්ත. හැබැයි ගස්කොලන් වලට දේශපාලනයක් නැහැ. අලියත් උන්ට දේශපාලනයක් නැහැ. එහෙනම් අපි ජනතාවට ආරාධනා කරනවා මේ රටේ පක්ෂ පාට ભેද ಜಾති ආගම් ભેදයකින් තොරව කාට ජීවත් වෙන්න හුස්ම පොදක් ලබා දෙන තමන්ට අවශ්‍ය සියලු දෑ සපයන මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න කවුරුත් එකතු වෙන්නේ නැවේ. කවුරු සම්මාදම් වෙන්නේ නැවේ. නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි එකට ආරම්භයක් කරන් තියෙනවා. අපි එකට නායකත්වයක් දීලා තියෙනවා. අපි ආරාධනා කරන සියලු දෙනාට. එහෙනම් අද ලෝක වනාන්තර දිනේ මේ අද දිනේ. අද ලෝක වනාන්තර දිනේ. හෙට ලෝක ජල දිනේ. එහෙනම් අපි රටේ ජනතාවට ආරාධනා කරනවා මේ විනාශයන් වළක්වන්න අපි සමග ගමනක් යන්න අත්වැල බැඳ ගන්න එන්න. මේ ඩෝසර ආපස්ස හරවන්න පුළුවන්. බැරි කමක් නැහැ. අපි සන්තෝෂ වෙනවා මේ වෙනකොට. අපි දෙසැම්බර් 28 වෙනිදා ඩෝසරේට එරෙහි පරිසර සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරලා මේ රටේ මතයක් හැදුවා, දැනුවත් කළා, අවබෝධයක් දුන්නා මෙන්න මේ විදිහට පරිසරය විනාශ වෙනවා කියලා. දැන් ඒකේ ප්‍රතිඵල අපි දකිමින් තිබෙනවා. විවිධ කණ්ඩායම් මේකට සම්මාදම් වුණා. මේ විනාශයට එරෙහිව කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට දැන් මේ රටේ දරුවෝ කට අරින්න පටන් අරන් තියෙනවා. දරුවෝ සංවේදීනි. දකින දේ, පේන දේ, දැනෙන දේ දරුවෝ කියනවා. එයාම තමයි වාග්ය පහුගේ දවසක මාධ්‍ය ශිරස මාධ්‍යට ඇවිල්ලා කිව්වේ මම ඉන්නේ සිංහරාජය වනසනවා කියලා. මේක වළක්වන්න කියලා ඉල්ලුවේ. අපි සතුටුයි. හැබැයි දැන් මේ වර්තමාන ආණ්ඩුව දැන් මේ සංවේදීව Taman දැකපු දේ දරුවෙක් කියනකොට දැන් හරි විදිහෙන් නම් ජනාධිපති මොකද කරන්න ඕනේ? ඒ දරුවා ගෙන්නලා ඒ දරුවෙන් කරුණාහලා දුවේ අපි ওই ප්‍රශ්නේ निराකරණය කරන්න ඔයා කියපේක හොයා බලන්න කියලා කියන්න ඕනේ. දැන් මේ ආණ්ඩුව මොකද කරන්නේ? වාග්ය හොයාගෙන පොලිසිය යවනවා. වාග්ය ගෙදරට වන සංරක්ෂණින් යවනවා. දැන් මේ තර්ජනය කරනවා. විවිධ ආකාරයේ තර්ජනය කරනවා. ඇයි මේ? දැන් අපි අහන්න කැමති ජනාධිපතිතුමාගෙන් සිංහරාජයට අපි ගියා. අපිම දෑහෙන් දැක්කා. වාග්ය කියපේක අපි සන්තෝසයි. වාග්ය කියන්නත් ප්‍රමේයව අපි මාධ්‍යට කිව්වා. ඇයි අපෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඇයි අපෙන් අහන්නේ නැත්තේ පොල්ලේ බැද්ද කොම්පැනි වලට දීපෙක් ගැන? ඇයි අපෙන් අහන්නේ නැත්තේ සිංහරාජය කපණෙක් ගැන? ඇයි අපෙන් අහන්නේ නැත්තේ ත්‍රිකෝණ මඩුව දෙන්න යන්නේ ගැන? අපෙන් අහන්නේ නැහැ. ඇයි? දැන් මේ ආණ්ඩුව දැනගෙන තියෙනවා සාමාන්‍ය ජනතාව පවා ආණ්ඩුව කරන වැරද්දට එරෙහිව පාරට බහින්න සූදානම්, හඬ නගන්න සූදානම්. අන්න එතකොට දැන් ආණ්ඩුවට රිදෙනවා, දැනෙනවා මහා ජන බලවේගයක් ආණ්ඩුවට එරෙහිව නැගිටිනවා. අන්නිස නැගිටින කට්ටිය යට කරන්න වාග්ය
තරවටු කරන්න බලනවා. එතකොට අලුත් තරුණ පරම්පරාව හිතනවා වාග්ගේටත් මෙහෙම කරන්න අපිට කොහොම කරයිද? අටාරින්නේ නැහැ. බියවත් දන්න හදනවා. දේවානි ජයතිලකලටත් ඒක කරන්නේ. රාජ්‍ය නිලධාරීන්ටක් හොඳ කෙනින් තියාගෙන විනාශයට එරෙහිව තමන්ට තියෙන නීති රීති වලට අනුව චක්‍රලේකට අනුව කටයුතු කරනකොට තරවටු කරනවා. බ්‍රහ්ම දණ්ඩනේ දානවා. විනය පරීක්ෂණ තියෙනවා. එතකොට කවුද කටාරින්නේ? එහෙනම් අපි දකිනවා මේ වර්තමාන ආණ්ඩුව උත්සාහ ගන්නවා තමන්ගේ වැරදි වහගන්නේ විදිහට අවනීතික විදිහට උත්සාහ ගන්න හදනවා. ඒවට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට පේනවා ජනාධිපතිවරය ඇතුළු මේ වර්තමාන ආණ්ඩුව ඉත අසාර්ථක ආණ්ඩුවක් වෙලා තියෙනවා. අසමත් ආණ්ඩුවක් වෙලා තියෙනවා. තමන්ගේ බැරිකම වහගන්න මෙවැනි උත්සාහයන් වලින් පුළුවන් කමක් නැහැ. එහෙනම් එක්ක මේ විනාශය නවත්තන්න ඕනේ. නැත්තම් විනාශ කරන ආණ්ඩුව නවත්තන්න ඕනේ. ওই දෙකෙන් එකක් නේ තියෙන්නේ. අපි ආණ්ඩුවට යෝජනා කරනවා. තව ඔයාලට කාලයක් තියෙන ඡන්ද දීලා තියෙන ජනතාව දීපු පොරොන්දු වලට ආකාරයට ආණ්ඩුව කරන්න. නැත්තම් ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ ආණ්ඩු කරන ක්‍රියා වලිය වැරදි නම් ක්‍රියා වෙන ආ ක්‍රියාත්මක වෙන ආකාරය වැරදි නම් ඒක නිවැරදි කිරීම සඳහා ජනතාව ඒක රාශි කරන්නේ. ඒ සඳහා තමයි අපි ජනතාව දැනුවත් කරලා මේ ගමන යමින් තිබෙන්නේ. දැන් මේ ප්‍රශ්නත් එක්ක අපි දකිනවා දැන් පහුගිය දවස්වල අපි දැක්කා මේවට එරෙහි වෙනකොට ජනතාව අදාළ නිලධාරී එරෙහි වෙනකොට මේ වනය ආරක්ෂා කරන්න බාරගත්ත කට්ටිය ඊට එරෙහි වෙන්න පටන් ගත්තා. දැන් විශේෂයෙන්ම වියලි කලාපේ තියෙන තෙද්බිම ජල ගැලුම් නිම්නේ ඒක මැදි යක්කුරේට පාර ඉල්ලුවා කිලෝමීටර් 13ක්. සාමාන්‍ය මිනිස්සු පලියක් හැටියට ඉස්සරහට දානවා. සාමාන්‍ය ගැමියෝ දානවා පලියක් හැටියට. ඇත්තටේ පලියට යටින් ඉන්නවා ජාව අලංකාරයෝ ටික ඉන්නවා. කළු ව්‍යාපාරිකෝ ටික ඉන්නවා. වැලි තොට පොරවල් කාරයෝ ටික ඉන්නවා. මොකද දැන් මනම් පිටියේ වැලි ඉවරයි. යක්කුරේට පාර කැපුවොත් මහවැලිගඟේ ඉහත්තාවට යන්න පුළුවන් අලුත් වැලි නිදි හොයා ගන්න පුළුවන්. එතන ඉන්නවා ජාන මංකොල්ල කාරයෝ ඉන්නවා. නිදන් හොරු ටික ඉන්නවා. ගංජා හේන් කාරයෝ ටික ඉන්නවා. මේ දේශපාලන යටේ කට්ටිය ඉන්නවා. දැන් යක්කුරේ මිනිසුන්ට අපි ප්‍රශ්නයක් නැහැ කියන්නේ නැහැ. ගැමියන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔට විකල්ප හොයන්න ඕනේ. ජාවාරංකාරයට තන හදන්න බෑ. විමල වීර දිසානායක එතෙන්දි මොකද කරේ? නිලධාරීන්ට තරවටු කරා. බිය වැද්දුවා. ඒ විමල වීර දිසානායකම ගිය සතියේ මොකද වුනේ? මහවේදී වන සංරක්ෂණ කාර්යාලයට පැන්නා. නිලධාරීන්ට තර්ජනය කළා. පහර දෙන්න ගියා. ඒ විමල වීර දිසානායක ගිහිල්ලා පොලිසිය පැමිණිලක් දැම්ම මහවය මට නිලධාරීන් පහර දෙන්න හැදුවා කියලා. මේ රටේ ඇමතිවරු ආරක්ෂා පිරිවාරගෙන යන කට්ටියට සාමාන්‍ය නිලධාරිය පහර දෙන්න හදන්න. එහෙම පහර දුන්නොත් අපි දන්නවා මේ දේශපාලනේ කරෙන්නේ කොහොමද කියලා. දැන් වන සංරක්ෂණ නිලධාරි ගිහිල්ලා පැමිණිලක් දැම්මා. ඇමතිවරයාගේ නම දාන්න නැතුව අනිත් ආපු කට්ටිය අපිට මෙහෙම තර්ජනය කරා අපේ රාජකාරියට බාධා කරා කියලා. මොකද්ද කරේ ගිහිල්ලා? වන සංරක්ෂණයක අත්අඩංගුවට අරන් හිටියා හොරෙන් දැවහෙලපු කණ්ඩායම. පුජ්‍යලෙක් අත්අඩංගුව අරන් තිබ්බා. ඒවා විමල විර මහත්තයා කට්ටිය වෙන්න පුළුවන්. එයා ගිහිල්ලා බලහත්කාරයෙන් ආයතනින් අරගෙන ආවා. මොකද්ද මේ රටේ නීතිය? කැලයක් රකින්න ඇමතිලාපත් කරා. වනයක් රකින්න ඇමතිලාපත් කරා. වනජීවීන් රකින්න ඇමතිලාපත් කරා. දැන් ඒ කට්ටියෙන් වනය රැකගන්න නිලධාරින්ට ලේසිත් නැහැ. රටට ලේසිත් නැති තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. දැන් මේ නන්දසේන මහත්තයා රටවට යනවනේ ගම සමග පිළිසඳරක් යන ගම ඉවරයිනේ. යන ගම ඉවරයි. දහයියාගලට ගියා. මොකද කිව්වේ? පලිහක් හැටියට දානවා මිනිස්සු ඉස්සරහට. මිනිස්සු කියනවා අපි භුක්ති විඳපු ඉඩම්. අපි වගා කරපු ඉඩම්. මේක ගැසට් කරලා මේක අබේ භූමියක් කරලා අපිට මේකට තැනක් හදන්න. මේවා යට ඉන්නවා පුෂ්ප කුමාරලා. මේවා යට ඉන්නවා සසේන්ද්‍රලා. මේවා යට ඉන්නවා ගලගමලලා. දාලා ජනාධිපතිට උත්තරේ හදලා දෙනවා. නිලධාරි කැඳවනවා. මේ මිනිස්සු වගා කරපු ඉඩම් දෙන්න කියලා කියනවා. දහයියාගල රක්ෂිතය කියන්නේ අලිමංකඩක්. උඩවලවේ වනාන්තරයේ ඉඳන් ලුණුගම් විහෙරට අලිමාරු වෙන අලිමංකඩ. දැන් මොකද කරේ? එදා ජනාධිපති ඒක කියලා ආවා එන්න රෑ වෙනකොට 3-400ක් දහයියාගල කැලේට පැන්නා. මායින්දා ගන්න පටන් ගත්තා. ගම්මුත් අක්කරේ දෙක අල්ලගත්තා. දේශපාලඥයතුළු හොරු කණ්ඩායමත් අක්කර 10 15 20 25 50 අල්ලගත්තා. දැන් ගිහිල්ලා බලන්න දෙවන්ත වැටවල් ගහලා නැද්ද කියලා. දහයියාගල රක්ෂිතයට ෂොට් එක දුන්නා. සිංහරාජය කියන්නේ ලංකාවේ ජාතික උරුමයක් නෙවෙයි. ඒක දැන් ලෝක උරුමයක්. ලෝක උරුම වනාන්තරයක් සිංහරාජය කියන්නේ. ලංකාවේ පෙනහැල්ල බඳු තැන. ලෝක උරුම වනාන්තරයකට කොහොමද මෙහෙම විනාශයක් කරන්නේ? කොහොමද ඒක යුක්තිසහගත කරන්නේ? නගරේ ගස් හිටෝලා, නගරේ පැල හිටෝලා, මල් හිටෝලා, සිංහරාජෙත් මල් හිටවන්න යනවත් දන්නේ නැහැ. දැන් ඒකනේ එතුමගේ පරිසර ආරක්ෂණ විදිය. සංරක්ෂණය කරනවා කියන්නේ වන වැනසීම නෙවෙයි. දැන් මේ වැනසීමක් සිද්ධ වෙමි යන්නේ. සිංහරාජෙට එතුමා ගියා. ලංකාගම මිනිස්සු පලියක් හැටියට දැම්මා. පාරක් ඉල්ලුවා. අපි කියනවා ලංකාගම මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. නමුත් මේ යට තියෙන වෙන වෙන කුමන්ත්‍ර, වෙන වෙන උවමනාවන් තියෙනවා. සංචාරක හෝටල් ටික ගහගන්න, ජාන මංකොල්ලට යන්න උවමනාවන් තියෙනවා. අන්තිමේට මොකද වුනේ? දවස් 90ෙන් පාර කපන්න කිව්වා ශ්‍රීලංකාගමට. දවස් 90. කාටද වාර දුන්නේ? සවේන්ද්‍ර එන්න පාර කපන්න දවස් 90. එතකොට 1980 අංක 47 දරන ජාතික පාරිශ්‍රමික පනත. පනතට අනුව නෙවෙයි මේ වැඩේ කෙරුණේ. කො ඊයේ එක වார்த்தාව. කො පරිසර ඇගෙයින් බලපෑම් තක්ෂේරු වார்த்தාව කො එකට. වාර්තා නැහැ.
එයාගේ කටින් පිට වෙලේවා නීතිලුනේ නීති අවනීති බවට පත් කරලා මෙරට පරිසර නීති පැත්තක දාලා තූතු කරලා තමයි මේ කට්ටිය කටයුතු කරන්නේ දැන් ওই සිංහ රාජ්‍ය පහුගිය දසවල වාග්යත් ප්‍රකාශයට පත් කරපු තැන් මේ තියෙන්නේ දැන් මේව මාධ්‍යනේ පළ වුණේ දැන් මේව බොරු කියන්නේ කොහොමද ජනාධිපතිතුමා කියන බොරු කියලා මේ කියන්නේ පට්ට බොරු කියලා අපි අහනවා මේ බොරු මොනවද එහෙනම් මේ පත්‍රවල තියෙන්නේ කියලා අපි දැහැහෙන් දැක්ක රූප රාම ටික තියෙනවා අපි ගාව ඒවා වීඩියෝ පට තියෙනවා මේ කියපුවා මේ තියෙන්නේ සිංහ රාජ්‍ය දෙල්ගොඩ රක්ෂිතේ අක්කර 143කට හොර ඔප්පු හදලා දැන් මේ ඊඩම පරීක්ෂා කරන්න අපි ගියා මේ මාසේ 5යි 6යි අපි හිටියේ සිංහ රාජ්‍ය මේ දෙල්ගොඩ රක්ෂිතේ කලමාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැවගම වසමේ සුදුවැලි පතන කියන ගම්මානේ දෙල්ගොඩ රක්ෂිතේ කියන්නේ සිංහ රාජ්‍යට තියෙන රක්ෂිත භූමි කොටසක් 143ක් මේ දල බෑවුම් තියෙන භූමි මහ ගස් බදන්න බැරි ගස් කපලා පුච්චලා තියෙන. දැන් ගිහිල්ලක් බලන්න පුළුවන් අලු කොටවල් බලන්න පුළුවන්. ගස් මුල් ටික බලන්න පුළුවන්. දල බෑවුම් හොර ඔප්පු හදලා කපලා තියෙන. දැන් මේ හොර ඔප්පු කියලා ඔප්පු වෙලා තියෙන. දැන් මේවා පේන්නේ නැද්ද ජනාධිපතිට? නිලධාරීන්ට දැනෙන්නේ නැද්ද? වනසනවානේ. මේ රටේ වනාන්තර වනසද්ධි අපි රටේ ජනතාව කොහොමද ඉන්නේ? මේ තියෙන. ඊළඟ එක ඔයි සිංහ රාජ්‍යම. දැන් මේ මැණික් මුදලාලි කෙනෙකුට දුන්නා ඉඩම් කට්ටි දෙකක්. ඒක ගොඩක වෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට ආйти. ඒක ඉඩම් කට්ටියක්. අනිත් එක කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට ආйти. සිංහ රාජ්‍යෙට ඉන්නේ අලි දෙන්නා ඉන්නේ මහා ගොඩක් අලි නෑ. ඒ අලි දෙන්නා සැරිසරනවා විශාල භූමි ප්‍රදේශයක. සිංහ රාජ්‍ය හඳපාන ඇල්ලෙන් බැහැලා ඒකට තියන අලි මංකඩක් තියෙනවා. මාණිත්තාවත්තයි ගෝබිටි තැන්නයි කියලා අලි මංකඩක්. අන්නේ දෙපොලේ තමයි මේ හෝටල් හැදෙන්නේ. දැන් කියන හෝටල් නෙවෙයි. ඒවා නිකන් වෙන නිවාසලු හදන්නේ. අපි ගියා ජලමූලාශ්‍රය හරස් කරලා වැව් හදලා තියෙන්නේ ඉතර පොඩි පොකුණු හදලා තියෙන්නේ ඩෝසර් අපි යනකොට තිබුණා ක්‍රියාත්මක වුණා මහගස් ඉඳලා බෙදලා දාලා තිබ්බා අපි යනකොට දැවැන්ත ගල් වෙඩි බෝර දාන්න පටන් ගත්තා ඒ ඔක්කොම අපි මේ වීඩියෝ කරගෙන ඇවිල්ලා තියෙනවා කොහොමද නැහැ කියන්නේ ඉඳ භාග්‍යයෙන් අහන්නේ යපෙන් අහන්නකෝ අපි කියන්නකෝ වෙලා තියෙන දේවල් දැන් කියනවා මේවට ඔප්පු තියෙනවලු ඔප්පු අපි දන්නවා මේ රටේ එහෙම ඔප්පු ඕන තරම් හැදුවා කියලා වංචනික ඔප්පු හැදුවා සිංහ රාජ්‍ය කියන්නේ ලොකු ඉඩමක් නෙවෙයි හෙක්ටයාර් 11187 ඉඩම මෙරටේ පක්ෂ පාට ભેද ಜಾති ආගම් ભેදයකින් තොරව කාටත් ජීවත් වෙන්න හුස්ම පොදක් ලබා දෙන තමන්ට අවශ්‍ය සියලු දෑ සපයන මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න කවුරුත් එකතු වෙන්නේ නෙවෙයි කවුරු සම්මාදම් වෙන්නේ නෙවෙයි නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි එකට ආරම්භයක් කරන් තියෙනවා අපි එකට නායකත්වයක් දීලා තියෙනවා අපි ආරාධනා කරන සියලු දෙනාට එහෙනම් අද ලෝක වනාන්තර දිනේ මේ අද දිනේ People liking the news.